දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක දෙකේ පහත්බිම්වල වෙසෙන ජනතාව යම්කිසි මට්ටමක අවතැන්වීමකට ලක් වෙලා තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වෙන විට පූර්ණ නිවාසහානි 9කුත් අර්ධ නිවාසහානි 67කුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි 10කුත් වාර්තා වෙනවා. මාතර දිස්ත්‍රික්කයේ නිවාස පූර්ණහානි 3කුත් අර්ධහානි 105ක් හැටියට හානි 108ක් වාර්තා වෙනවා. ඒ අයට අවශ්‍ය මූලික සහන සැලසීම සඳහා විශේෂයෙන් කඩිනම් සහන, පිසු ආහාර, කඳුරු ගතවන ජනතාව සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරා. ඒකට අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නියාගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට තමයි ඇම්බ නිවේදනය නිකුත් කර ලැබුවේ. කහ නිවේදනය නිකුත් කර ලැබුවා කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, දොඩංගොඩ, ඉංගිරිය, පාලින්දනුවර, වලල්ලාවිට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, කඩවත්සතර, ඉමදූව, නාගොඩ, නෙළුව සහ තවලම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලබන නිවේදන සඳහා අවධානය යොමු කරන්න. ඒ වගේම නායෑම් ලක්ෂණ මතුවීලා තියෙනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙලා තමන්ගේ ප්‍රදේශයේ ග්‍රාමසේවක මහතාට දැනුම් දීලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඒ සම්බන්ධව දැනුවත් කිරීම කරන්න.